රජය පවත්වාගෙන යන සඳහාත් ඒ වගේම පඩිගෙවීම සඳහාත් තවත් රුපියල් ට්‍රිලියනයක් අච්චු ගහන්න යනවා කියලා ආරංචි වෙනවා. රුපියල් ට්‍රිලියනයක් කියන්නේ කෝටි ලක්ෂයක් අච්චු ගහන්න හදනවා. ඒතකොට අපි පැහැදිලිවම අගමැතිතුමාට කියන්න කැමති මේ කෝටි ලක්ෂයක් අච්චු ගහන්න එපා. එහෙම නොවතින් වෙන්නේ මොකද්ද? විශේෂයෙන්ම පාන් රාත්තලක් රුපියල් 400ක් දක්වා වැඩි වෙවි. කිරිපිටි පැකට් එකක් රුපියල් 1000 පණීවි. ඒ වගේම පෙට්‍රල් ලීටරයක් රුපියල් 600කට යාවි. ඒ වගේම ගෑස් සිලින්ඩරයක් රුපියල් 10000කට යාවි. එතකොට ස්වයං රැකියා කරන මිනිස්සු, පෞද්ගලික අංශයේ වැඩ කරන මිනිස්සු, ඒ වගේම සාමාන්‍ය කුඩා ව්‍යාපාර කරගෙන යන මිනිස්සු වගේම එදිනදා වේල හම්බ කරන මිනිස්සු කාටවත් ජීවත් වීමේ හැකියාව සම්පූර්ණයෙන්ම නැති වෙලා තුන් වේලෙම බඩගින්නේ ඉන්න වෙන තත්ත්වයක් උදා වේවි. ඒ නිසා අපි පැහැදිලිවම කියන්න කැමතියි දැන් අගමැතිතුමා විදේශ රාජ්‍යයන් වලින් ඩොලර් බිලියන 3-4ක් ගන්න කටයුතු කරනවා ගුව ඒ මුදල් එනකම් මේ සල්ලි නැවත අච්චු ගහලා උද්දමනය වැඩි කරලා බඩු මිල වැඩි කරලා ජනතාව මහපාර හදලා දාන්නේ නැතුව අපි පැහැදිලිව කියන්න කැමති මහජන බැංකුවටයි ලංකා බැංකුවටයි පොල්ල තියලා තියෙනවා මේ සමාගම් ගණනාවක්. ඒ අයගෙන් මේ මුදල් අය කරගන්න. දැන් විශේෂයෙන්ම මහජන බැංකුවට ඇලෝස්ලියස්ලාගේ මෙන්ඩිස් සමාගම රුපියල් මිලියන 3242කුත් ඒ වගේම ලංකා බැංකුවට මිලියන 3145ක් වශයෙන් මිලියන 6387ක් පොලු තියලා තියෙනවා. මේවා අය කරගන්න. ඊළඟට මේ දයා අපරල් සමාගම මහජන බැංකුවට මිලියන 2647ක පොල්ලක් තියලා තිනවා. මෙන්න මේ විදියට මේවා අය කරගන්න කටයුතු කරන්න. මොකද හේතුව මහජන බැංකුවේ top 20 සමාගම් පොලු තියපු වල වටිනාකම මිලියන 54521ක් තියෙනවා. මේවා අය කරගන්න. අර ඩොලර් බිලියන 3-4 එනකන් මේකෙන් ෂේප් කරගන්න පුළුවන්. මජිතුමා ගේනවා කියපු ඩොලර් බිලියන 3-4 එනකන් මේ රාජ්‍ය බැංකුවලට පොලු තියලා තියෙන මහා පරිමාණ කූට ව්‍යාපාරිකයන්ගේ මුදල් ටික අය කරගෙන කළමනාකරණය කිරීමක් කළ යුතුයි කියලා තමයි අපි අගමැතිතුමාට යෝජනා කරන්නේ. එහෙම නැතුව මේ පොලිම් තවදුරටත් දික් වේවි. ඒ වගේම සල්ලි තිබුණත් බඩු ගන්න බැරි වේවි. බඩු මිල අහස උසට යාවි. උද්දමනය වැඩි වීම හරහා වීල් බැරෝ එකකින් සල්ලි ගෙනියන්න වෙන තත්ත්වයක් නිර්මාණය කරන්න එපා කියන එක අපි අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා. එතුමාටගේ තියෙනවා කියන දැනුම හැකියාව සහ සබලතා පාවිච්චි කරලා මෙන්ඩිස් සමාගමේ දයාපර සමාගම ඇතුළු අනෙකුත් කූට ව්‍යාපාරිකයින්ගේ මුදල් ටික අය කර ගැනීමට කටයුතු කරන්න කියලා අපි ඉල්ලා හිටිනවා.